ಅಭ್ಯುಗಾತ್ಮಕ ಕಾಲಸೀಮ ದೇಶಪಾಲನೆ ವಶೀನು ರಟಾಕ್ತಿದೆ ಬಹುಗೆ ಜನಾಧಿಪತಿ ಮಧ್ಯವರನಿಧಿ ಅಭಿ ದೇಶಪಾಲನೆ ವಶೀನ್ ಜಾಗ್ರಹಣೆ ಕೆರುವತ್ ಅಭಿ ಜನಾಧಿಪತಿ ಮಧ್ಯವರನೆ ಪರಾಜಯ ಪತ್ತು ಐ ಮಂಗ್ ದೇಶಪಾಲನೆ ವಶೀನ್ ಅಭಿ ದಿನ್ನ ಕಿಲ ಕಿಯಾ ಅದರ ಅದೇ ಬಹು ದೇಶಪಾಲನೆ ಪಕ್ಷವಲ್ಟ ಅತ್ವಲಾತಿ ನಿರ್ಣಮದಿ ಆ ಬಲುವಮ ಏ ದೇಶಪಾಲನೆ ಪಕ್ಷವಲ ಅನಾಗತಿಯ ಗೊಡ್ನಾಗಿನ ದಿಹ ಬಲುವಮ ಪಹದಿಲಿ ದಕ್ಮಕ್ ಪ್ರತಿಪತ್ತಿಯ ಸಹ ಅನಾಗತಯ ಗೊಡ್ನಗನ್ನ ಪುಳುವಂ ಏಕಮ ದೇಶಪಾಲನ ಪಕ್ಷಯ ಬವಟ ಶ್ರೀಲಂಕಾ ಪೊದು ಜನ ಪೆರಮುಣ ಪತ್ವಲಾ ತಿರೋ ಕಿಯನ ಏಕಮ ಮಂಗ ಒಬತ ಮುನ್ನ ಆಸನ ಮದಕ ಏ ಅಪಿ ಅಭಿಯೋಗ ವಲಿ ಪೆನ ಲಗಿಪು ನತಿ ನಿಸಾ ಅಪಿ ಅಭಿಯೋಗ ವಲ್ಟ ಮುನು ದು ಆಂಡ್ವಾಕ್ ವಿದ್ರ ಅಪಿ ಅಭಿಯೋಗಾತ್ಮಕ ಕಾಲಯ ಪಹು ಕರ ಕೋವಿಡ್ 19 ವಸಂಗತೆ ಆರ್ಥಿಕ ವಶಯ ಅಪಿ ಪಸುಬಾಮಕ ಲಕ್ಕುನ ಅಪಿ ಬಹು ಚೋದನಾ ಇಲ್ಲುನ ಅಪಿ ನಾಯಕ ಅಪಿ ದಾಳ ಗಿಯ ರಟೇ ನಾಯಕ අපි පක්ෂයක් විදිහට එළිලා හිටියා. අපි අල්ලගෙන හිටියා. අපි පාර්ලිමේන්තුවේ අතුරෙන් මැතිවරණ ජයග්‍රහණය කළා. අපි පුළුවන් තරම් උපරිමයේ මේ රටේ ජනතාවට සාධාරණීය කරන්න අපි කටයුතු කෙරුවා. ඔබ දීපු ඡන්දේ. අපි ඒත් මැතිවරණ වලින් පලා ගියේ නැහැ. බොහෝ අය හිතුවා පොහොට්ටුව බය වෙලා අපේක්ෂකේ දාගන්න නැතුව කාගරි ඇඟේ එල්ලිලා මේ මැතිවරණයට බිල්ලක් දෙයි කියලා නෑ. අපි පොහොට්ටුව විදිහට අපි ඉදිරිපත් වුණා. ප්‍රතිපත්ති වෙනස් කෙරුවේ නෑ අපි නවීකරණය වුණා මම අදට විශ්වාස කරනවා අද ජනාධිපතිවරු ඉදිරිපත් වෙච්ච අනිකුත් සියලුම පක්ෂවලට වඩා නවීකරණය වෙච්ච පක්ෂය තමයි ශ්‍රී ලංකා පුජ්‍යල පෙරමුණ. මේ ඉතිහාසයේ අපිට මුණ දෙන්න වෙච්ච අභියෝගෙ ඉඳලා අපේ මිනිස්සු ඈත් වුණා. අපේ යුතුකම වාක්‍යම තමයි ඒ අය අපි ගාවට ලං කර ගැනීම. එයාට කරුණු කාරණා පැහැදිලි කළා දීම. එයාට අපේ ප්‍රතිපත්ති අය පිලිගන්න තැන්ට පක්ෂය තවදුරටත් නවීකරණය වීම මම විශ්වාස කරන ඒ ගමන අපි අද ආරම්භ කළා තියෙනවා අපි පක්ෂයක් විදියට බහුතරයක් රටේ ඉදිරිපත් කළ දින අපේක්ෂකයෝ තරුණ අය බොහෝ දේශයන් ඒ තරුණයන්ට ඉඩ දීලා අලියක් පස්සේ දරන් තියෙනවා හැබැයි සමහරව අහනවා ඇයි මේ දේශ කට්ට ඉල්ලන්නේ නැත්තේ බයිටද කියලා ඉල්ලුවනම් මොකක්ද අහන්නේ මැතිවරණ ඉල්ලුවණන් අහනවා තරුණයන්ට කවදාවත් අවස්ථාව දෙන්නේ නැත්නම් ඇයි මේ වයසක අයමට අඳිල්ලන්නේ කියලා. මේ තරුණ පිරිසක් ඉස්සරහට දැන් මම අහනවා බයද දායින් වෙන්නේ කියලා. නෑ. අපේ පක්ෂයේ ජේෂ්ඨය මැතිවරණ වල බය නෑ. අපිට වඩා අභියෝග වලට මුහුණ දීපු අය. අපිට වඩා අමාරු මැතිවරණ වලට මුහුණ දීපු අය. ඒ ජේෂ්ඨය. මෙයා ඉදන් අලුත් පරම්පරාවක් මේ දේශපාලනේ හදන්නේ. ඒ හදන්න හොඳම අවස්ථාව තමයි අද වර්තමාන අපේ පක්ෂය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය නායකත්වයේ තරුණ පරම්පරාවෙන් ලබා දෙන්න ඕන කියන කාරණේ ආණ්ඩුවක් පත් වුණා ජනාධිපතිවරයෙක් පත් වුණා මේ අපි සමහර කාරණා පිළිබඳව අපි අවධානය යොමු කළා කියලා අද බොහෝ වෙලාවට ආණ්ඩුව උත්සාහ කරනවා මිලටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලින් ඈත් වෙලා සමාජයේ අවධානය විරත් පාර්ශ්වයකට අරගෙන යන්න. මන්දක අධික ජනාධිපතිතුමා ඊයේ පෙරේදා කියනවා ෆයිල් 400ක් තියෙනවා. ඒ 400 නැවත වතාවක් අපි විවෘත කරනවා. දේශපාලනික වශයෙන් හරි කමන්නේ දඩේම අපි ක්‍රියාත්මක කරනවා කියන එක නුකිය කියන්නේ. ඉවර වෙච්ච නඩුවක් තියෙනවා නම් අපි ඒත් ආයේ ඒ පිළිබඳව අවධානය යොමු කරනවා.
ඒක නම් කමක් නැහැ. එතුමාලගේ ප්‍රතිපත්තිය ඒක නම්. හැබැයි ඒකම එතුමා කියනවා අපි නාට්‍ය රඟපාන්නේ නැහැ යහපාලනේ වගේ. ඔය ෆයිල් 400ම නාට්‍ය රඟපාල ඉවරයි. තියෙනවා නම් ඔය ෆයිල් 400 පෙන්න තමයි යහපාල ආණ්ඩුව කාලේ අපුව කට උතර දෙන්න ගෙනාවේ. ඒ නාටකේ ඉවරයි. මේ වෙනකොට තවත් තැනක කියනවා සුර දාලා මුදු දාලා ගෝත්‍රිකයි. මම දකුණේ අපේ ගම්වල සුර දානවා දෙට. එහෙනම් අපි නම් ඒක ගෝත්‍රික විදිහට දකින්නේ නැහැ. අපි දකුණේ හැදීච්ච අපේ සංස්කෘතියේ කොටසක් විදිහට ඒක පරිවර්තනය වෙලා තියෙනවා. ඒක සමහර අය ගෝත්‍රික විදිහට දකින්න ඇති. ඒ දකින්න අය කෙරෙහි අපි මම පෞද්ගලික ඔය දකින්න අය කෙරෙහි මම වරද්දක් දකින්නෙත් නැහැ. ඒ අයගේ මතවාදය. පන්සල් පල්ලියකට යන්නේ නැති බෝධි පූජාවක් කරනකොට ගෝත්‍රිකයි විදිහට දකින්න අය සමහරු අපේ සංස්කෘතියේ කොටසක් අංගයන් වලින් මෙරටේ ජනතාව ඈත් කරන උත්සාහ කරන කාල සීමාවක අපලයකට මුද්දක් දාන එක සූර්යයක් දාන එක ගෝත්‍රික විදිහට දකින්න පුළුවන්. හැබැයි මම අධික ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා දැන් මෙරටේ ජනාධිපතිවරයා ඔබතුමාට තවදුරටත් මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධ වෙන්න පුළුවන් අපුඩි ගහලා hina කර hina ගස්සන්න පුළුවන් සටන් පාට වලට පමණක් සීමා වෙලා බෑ. රටේ ජනතාවගේ ජීවන වියදම පහත හෙලන්න ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න. හාල් සම්බන්ධයෙන් මහ ලොකු ආන්දෝලනයක් අද රටේ ඇති වෙලා තියෙනවා. හාල් හිඟයක් ගැන කතා කරනවා. තුන් වේල වත් කරන රටේ හාල් හිඟයක් ගැන කතා කරනවා. එසේද ආණ්ඩුවේ මැදිහත්වීම මොකක්ද? හාල් මිලගෙන අද කතා කරනවා. ජීවන වියදම අසීමිතයි කියන කාරණය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙනවා. මාධ්‍ය ඒ පිළිබඳව පුල පුලා මතක් කළ දෙනවා. පොල් ගෙඩියේ ඉඳන් ඒ හිඟය සහ මිල පිළිබඳව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් වෙනවා. ආණ්ඩුවක් විදිහට මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ලබන අවුරුද්දේ අයවැයක් දාලා පරිවැඩි කරන්න පුළුවන්. ලබන අවුරුද්දේ අයවැයක් දාලා යයවැය හරහා තවත් දීමනා දෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව ඒ දීමනා දෙන්නත් පරිවැඩි කරන්නත් ගන්නා උපාය මාර්ගය සල්ලි ණයට ගැනීමද? එහෙම නැත්නම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. සුර ගැන මුදු ගැන ෆයිල් ගැන කතා කරත් භාණ්ඩාගාරේ පිරෙන්නේ නැහැ කියන එකත් අපි එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. එසේ අවශ්‍ය වැඩ පිළිවෙල මොකක්ද? අපි පක්ෂයක් විදිහට අපි විශ්වාස කරනවා අපිට යුතුයකමක් තියෙනවා. ආණ්ඩුවට ඒ කාරණා පිළිබඳව මතක් කරලා දෙන්න. තාම සති පහයි අපි හින්දා අපි කෝක නැහැ. මේ මොකද්ද වැඩ පිළිවෙල? ආයෝජිකව ගෙනල්ලා තරුණයාගේ රැකියාව උත්පාදනය කරන වැඩ පිළිවෙල මොකක්ද? තවදුරටත් ජනතාව මුලාව යවන අවබෝධකින් බොරු කියන දේශපාලන සංස්කෘතියක් අනුගමනය කරනවද? එහෙම නැත්නම් අවබෝධයෙන් බොරු කියනවා වෙනුවට අවබෝධයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන වැඩ පිළිවෙලට ආණ්ඩුව මැදිහත් වෙනවද කියන කාරණය පිළිබඳව අපි අවධානයෙන් බලන් ඉන්නවා. මිත්‍රවරුනි අපි ප්‍රතිපත්ති එක්ක යමු. මම ඔබෙන් ඉල්ලන්නේ අද හොඳ අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා දේ. බණ්ඩාරගමේ ඔබට ඔබේ කෙනෙක් පාර්ලිමේන්තුවේ යන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. තරුණයෙක්ව ඔබට කතා කරන්න පුළුවන්, හම්බෙන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන්, ඔබ එක්ක දේශපාලන ගණදෙනුවක් බේර ගන්න පුළුවන්. ගමේ මේ ආසනේ මේ ගම්මානවල ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් අපේක්ෂකයෙක් තෝරාපත් කර ගන්න පුළුවන් අවකාශය ඔබ තමුන් ආසිරා ලැබිලා තියෙනවා. ඉතින් මම බණ්ඩාරගම ඔබ තමුන් ආසිරාගෙන් ගෞරවයෙන් ආදරෙන් ඉල්ලන්නේ මේ රටේ දේශපාලනික වශයෙන් තීරණාත්මක සාධකයේ බවට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ පත් කරනකොට බණ්ඩාරගම ඔබට ඔබේ කෙනෙක් පත් කරලා අපට පාර්ලිමේන්තුවට එවන්න කියන ආදරණීය ගෞරවණීය ඉල්ලීමක් මම ඔබට දුන්නා සලකන්න. ඒතුළු ඔබේ ගැටලුව, ඔබේ වගකීම, ඔබේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬක් නගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මිත්‍රවරුනි අවසාන වශයෙන් මයිසූර් දිවන්තුරා සංධිය වදිරිමාන මන්ත්‍රීතුමාට දිස්ත්‍රික් නායකවරයා විදිහට මේ මන්ත්‍රීතුමාතුළු මේ සමස්ත මන්ත්‍රී කණ්ඩායම අපේක්ෂක කණ්ඩායමට මේ අභියෝගාත්මක අවස්ථාවක වරදාන වරප්‍රසාද පැත්තක තියලා වරදාන වරප්‍රසාද පැත්තක තියලා මේ මැතිවරණයේ ජයග්‍රහණය කරවීම සඳහා
ඉදිරි පත්වර පමණ අක්‍රේ වේ නායකත් වෙලවාදීන් පිළිබඳ ඔබ තමුන් ආශ්‍රලත් මගේ ගෞරවණීය ස්තුතිය ප්‍රණාමය පුද කරනවා ඉදිරි සති කිහිපය තුළ අපි යමු ගෙයින්ගෙට අපි පාක්ෂික මුණ ගැහෙන්න පහුගිය ජනාධිපතිවරයා ඡන්දේ දාපු නැති අය ගැන අපි දාපු නැති අය අපි හැම වෙලාවෙම අහමු ඇයි මොකද්ද අපි හදා ගන්න අඩුපාඩු මොකද්ද අපි වෙන්න ඕනේ අපි වැඩ කරලා තියෙනවා ගමේ වැඩ කරලා ගමේ ඡන්දේ ගන්න පුළුවන් එකම පිරිස අපි බොරු කියලා කතාවක් ගොතලා සීන ලෝක මවල තමයි අනිත් සියලු දෙනාටම ඡන්දේ ගන්න වෙන්නේ සමහර අය කියන්නේ හිතන් ඉන්නේ සමහර අය කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට රාජපක්ෂලා ඉඳයි කියලා එහෙම කියන දේශපාලඥයෝ තියෙනවා හැබැයි අය තමයි අපිටත් වඩා ගෝඨාභය මහත්තයාගේ ළඟින් හිටියේ එයා තමයි අපිටත් වඩා ගෝඨාභය මහත්තයාගේ ළඟින් ආශ්‍රය කළ මිත්‍ර විදියට හැමදාම ගිහිල්ලා හම්බෙලා දේශපාලන තීන්දුව తీරන ගත්තේ. එයා අපි ගාව ඉන්නකොට එයා හොඳ නැහැ. අපුව දාලා ගියාම අපි හොඳ නැහැ. අපි ගාව ඉන්නකන් එයා හොඳ නැහැ. අපුව දාලා ගියාම අපි හොඳ නැහැ. එවැනි දේශපාලන පිළමාරුවක් සහ මහා පහත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න සමහරු මිරටි උත්සාහ කරනවා. ඉතින් මම පැහැදිලිව කියන අපි මිරට ආදරය කරන දේශපාලන බලවේගය. අපි මිරට ජනතාවටවත් රටටවත් හානියක් වන දේශපාලන තීන්දුව වීරණ අපි ගන්නෙත් නැහැ. අපි දේශපාලනේ ඉන්නකම් කිසිම ආණ්ඩුවකට මිනට හානි කරන රට බෙදෙන රට විනාශ වෙන බෞද්ධ සංස්කෘතිය කියන කරත් සමාජය බිඳ වැටෙන දේශපාලන තීන්දුවක් ගන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ කියන එක අපි ඔබ තමුන් ආසලට මහත් ගෞරවයක් මතක් කරනවා.